සජබට දිනන්න බෑ. ඒක ඉතා පැහැදිලි. මහපොළවේ සමාජය ඇතුලේ කිසිම පිළිගැනීමක් නැහැ. අපි මේ කැන්වසින් යනවා, ජනතාව අතර වැඩ කරනවා. අපිට හොයාගන්නවත් නැහැ සජබක්. ආර්ථිකය හදන්න බෑ මේ රටේ දේශපාලනය හදන්න ඇතුව. ඔහුගේ දේශපාලන පරණ දේශපාලන සංස්කෘතියමයි. ඔහු අද ඕන කෙනෙක් එකතු කරගන්නවා. ඒ එකතු කර ගැනීමෙන්ම තේරෙනවා දේශපාලන සංස්කෘතියේ වෙනසක්. ජනතාව ඉල්ලන දේශපාලන පරිවර්තනයක් ඔහුට කරන්න බෑ. ඒක නොකර රටේ ආර්ථිකය හදන්න බෑ. ඒක ඉතා පැහැදිලි. ඒ නිසා සජබට මේ රට හදන්න තියා ජනාධිපති වෙන්නවත් බෑ. එතුමාගේ වේදිකාවේ ඉන්නේ කවුද කියලා බැලුවම එතුමම කාලයක් තිස්සේ හොරු 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 කියලා කියපු අයම තමයි එතුමත් එක්ක ඉන්නේ. එතුමට ඔය කතාව කියන්න තිබ්බේ ස්ටේජ් එකෙන් පල්ලෙහාට බැහැලා ස්ටේජ් එකේ ඉන්න කට්ටියට තමයි ඔය කියපු කතා ටික කියන්න තිබ්බේ. මොකද එයත් එක්ක දැන් ඔක්කොම එකතු වෙලා තින්නේ යාම කාලයක් හොරු කියපු අය. ඊළඟට එකතු වෙච්ච මිනිස්සුත් කිව්වේ රනිල් වික්‍රමසිංහ හොරා කියලා. මහ බැංකුව කැඩුවා කිව්වා, පට්ට හොරා කිව්වා, ගියපාර ජනතාවගෙන් ඡන්දෙ ඉල්ලුවේ මේ බැංකු හොරකම් කරපු අල්ලන්න කියලා කිව්වා. දැන් ඔක්කොම එකට එකතු වෙලා මොකද වෙලා තියෙන්නේ? සියලු හොරු එක තැනකට එකතු වෙලා තියෙනවා. හැබැයි ජනතාව නැහැ. අනුරාධපුරයේ තිබ්බ සල්ගාදු පිටියේ තිබ්බ රැස්වීමට ගෙන්නන්න තියෙන වටෙන්ම ගෙනාවා, වවුනියාවෙන් ගෙනාවා, අතර වටෙන් ගෙනාවා, අම්පාරෙන් ආවා, ඔක්කොම ආවා. අපි එක රැස්වීමක්වත් පිටින් කොහෙවත් ගේන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ ගෙනල්ලත් සල්ගාදු පිට්ටනිය පුරෝගන්න රනිල් වික්‍රමසිංහලට බැරි වුණා. රනිල් මේ නිරර්ථක උත්සාහයක් දරන්නේ. ඔහුට මේ රටේ ජනතාව ඡන්දෙ දෙන්නේ නැහැ. පරණ බොරු නැවත කියනවා. ඒකයි තියෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කරන්නේ මේ රටේ නායකයෙක් එක්ක නෙමෙයි, මේ රටත් එක්ක මූල්‍ය අරමුදල කටයුතු කරන්නේ. නායකයෙක් එක්ක කටයුතු කරනවා නම් ඒ නායකයා ගියාම වැඩේ ඉවර වෙන්නත් පුළුවන්නේ. එහෙම නැහැනේ, මේ නායකයට කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කටයුතු කරපු අයගේ පව් ගෙවන්න වෙලා තියෙන්නේ ඊළඟට එන අයට. ඒ නිසා මේ රනිල් වික්‍රමසිංහත් එක්ක විතරක් නෙමෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩ කරන්නේ, ඊළඟ බලයට එන මාලිමාවේ පාලනයත් එක්කත් වැඩ කරනවා. ඒ නිසා මේ මූල්‍ය අරමුදලත් එක්ක වැඩ කටයුතු කරනවයි කියන එක එයා හිටියොත් විතරයි පුළුවන් කියන එක පට්ටපල් බොරුවක්. ඒගොල්ලෝ එහෙම කියන්න ඕනනේ. එතකොටනේ ඒගොල්ලොම ගේන්න ඕන කියලා කියන්න ඕනේ ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලෝ එහෙම නොකිය ඒගොල්ලෝ මාලිමාව බලයට ගේන්න කියලා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? රනිල් වික්‍රමසිංහ වේදිකාවේ දැන් කිව්ව මාලිමාව බලයට ගේන්න, එතකොට තමයි මේ රට හරියන්නේ කියලා. ඉතින් එහෙම කියන්නේ නැහනේ. එතකොට එයා කියන්න ඕනේ ඒක තමයි. අලුත් කට්ටියකට දෙන්න එපා මේ පරණ අපිටම දීපල්ලා කියලානේ ජනතාවට කියන්න වෙන්නේ. ඉතින් වෙන මොකක්ද කියන්නේ? ඒ කියන්න තියෙන එක තමයි කියන්නේ. ජනතාව තේරුම් අරන් තියෙන්නේ අලුත් පරිවර්තනයක් ඕන කියලා. මෙම රටේ නීති හරියට ක්‍රියාත්මක කරන එක තමයි අවශ්‍ය නම් නීති සම්මත කරගන්න පුළුවන් අලුතින්. නමුත් මූලික දේ තමයි මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට දේශපාලන ඇඟිලි ගැහිමෙන් තොරව යුක්ති සහගතව නීතියට අනුව වැඩ කරන්න ඉඩ ලබා දෙන එක තමයි මාලිමාවේ පාලනයක මූලික කාරණේ. අඬු සහෝදරයාටවත් මටවත් වෙන කාටවත් ගිහිල්ලා හොරු හොරු අල්ලලා හිරේ දාන්න බෑනේ. ඒතොර අපි කරන්නේ ඒ සඳහා තියෙන යාන්ත්‍රණය ස්වාධීනව වැඩියුතු කරන්න පුළුවන් තත්ත්වයට ඉඩ හදලා දෙන එක. ඔයිතින් රනිල් ඔහොම කියන එක තමයි මහා විස්ම කර්මය. රනිල්ට කොච්චර චෝදනා තියෙනවද? එන ඔක්කොටම කලින් එයා විසින්ම එයාගේ නීතිය ක්‍රියාත්මක කරගෙන එයා ඇතුළට යන්න ඕන. දසත නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සවස 6:25. දසත නිවුස් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.